සුබ දැසනක් අයිබෝන් ගින්දරාගේ එක බදාද දවස්සේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් බදාද කියන්නේ ඔයගොල්ලන් දන්නවා ගින්දරාගේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ බොහොම සුන්දර අමුත්‍යෙක් හරි අමුත්‍යයකට ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන ජනප්‍රිය කෙනෙක් මුණ ගැහෙන දවස. අද කවුද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපි බලමු. අයිබෝන් චන්දනය සුබ දැසනක් කොහොමද? හොඳයි, ඇඟි හොඳින් ඉන්නවා. සියතේ ටික කාලෙකට පස්සේ අපි හම්බ වෙනවා. ඔව්, ටික කාලෙකට පස්සේ ඉතින් සුපුරුදු විදිහට සංගීත ශාස්ත්‍රයේ මේ කලා කටයුතු කරගෙන ඉන්නවා. මේ දවස්වල දැන් අය මේ අලුත් සින්දුවකුත් අපිට අහන්න ලැබුණා. ඒකත් එක්ක කොහොමද ලැබෙන ප්‍රතිචාර? තරම ඒ ගීතය මේ දැන් ඔඩිය කරලා නම් සෑහෙන කාලයක් වෙනවා, අවුරුදු දෙකක් ඉතර ඇති. ඊට පස්සේ අන්තර්ජාලයට එකතු කරලා ගොඩක් ප්‍රතිචාර තිබුණා. ඒ විදිහට YouTube හරහා වේදක සෑහෙන විශ්ව ප්‍රමාණයක් තිබුණා. තිබුණා, විශ්ව ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒකත් එක්ක මේ අපි ගීතය සංගීතවත් කරපු දර්ශන වික්‍රමතුංග සහ ගීතය රචනා කරපු රසික ඩියදුමින්ද අපි තුන්දෙනා එකතු වෙලා මේ හිතුවා මේකට වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. ඉතින් අතරම ඒකත් එක තමයි මේ වීඩියෝ එක කරේ මේ ගීතයට. ඉතින් ගීතය මම මේ ගීතේ කැමති ගීතයක් ඉතර ඒකේ වචන වල හරවත් බව සහ මේ සංගීතයටත් මම අනුරත් කැමති. ඉතින් ඇත්තම සියත ඔස්සේත් නිතරම දැන් ඔන්න ගීතය බලන්න අවස්ථාව තිබෙන අප්‍රචාරය කරන අයියා දැකලා ඇති. අපිට කතා කරන්න පුළුවන් චන්දනයිට ආදරයකට හැමෝටම මේ පැය දෙක 0115 209 209 0112 302 446 කතා කරන්න පුළුවන්. අපි අද වෙනම ප්‍රශ්න ටිකක් තමයි ලෑස්ති කරන් තියෙන අයගෙන් අහන්න. ශාලික ඉෂාන්, ඉතින් ශාලිතව පේන්නේ නැති වුණත් ශාලිත හොඳට තේකවිවි ඉන්නවා අයියේ. අපි ශාලිතව ආදරේ මතක් කරනවා. ප්‍රෝග්‍රෑම් එක අද දවසේ බොහොම සජීවීව ලස්සනට මේ විදිහේ ඔය සින්දු කියලා අපිට අරගෙන ඉන්න පුළුවන් ශාලිත හින්දා නේද අපි ආවත් මතක් කරලම. අයියේ අපේ ප්‍රශ්න ටිකට යන්න ඕනේ. අපි ප්‍රශ්නවල අංක තියෙනවා 8ක්. හරිද? ඉතින් අයියා හිතලා අයියට කැමති අංකයක් කියන්න. ඒ අංක පිළිවෙලට තමයි මේ කාණ්ඩයට අදාළව ප්‍රශ්න අහන්නේ. කොම් ප්‍රශ්නයට වගේ උත්තර දෙන්න වෙයි. ඒ වුණාට ඉතින් කමන්නේ අර උත්තර දෙන්න පිළිවෙල පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකක්ද ඕනේ අංක මුලින්ම? අංක 6. 6. එයාට අපිට කතා කරන්න පුළුවන් 0115 209 209 0112 302 446. කොහොමද තමයි අයියා පළවෙනියටම තෝරගෙන තියෙන අංක 6 ප්‍රශ්න කාණ්ඩේ? කියන්නේ කොහොමද කියන කතරේ මෙන්න මේ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ, මේ දවස්වල ජීවිතේ කොහොමද? මං කලින් අහුවා කියන්නේ. මේ දවස්වල ඇත්තටම හොඳයි. ගොඩක්ම මේ පහුගිය කාලේ අලුත් නිර්මාණ කීපයක් මම පටිගත කිරීම කළා. ඉතින් ඒ වගේ අලුත් දේවල් කරමින් ඉන්නේ. එහෙම ඔව්. ඉතින් අර ඉදිරි කාලෙදී තියෙනවා පොඩි ගීත එකතුවක් වෙනුවෙන් තමයි අතර මේ ගීත කරගෙන යන්නේ. සමහර අලුත් නිර්මාණවේදින්ගේ නිර්මාණත් කරා පහුගිය කාලෙදී. ඒ වගේ අලුත් දේවල් එක තමයි මේ කාලේ ටිකක් වැඩ කරේ. කරගෙන යන්නේ. හරි, දෙවෙනි ප්‍රශ්නය, වෘත්තිය වෙනුවෙන් තියෙන කැපවීම කොහොමද? අයියා කොච්චර කැප වෙනවද මේ වෘත්තියට? අතර මම මේ වෘත්තියට හරිම ආදරෙයි, ගොඩක් ගරු කරනවා. අපි එක පැත්තකින් රෝමානු කතෝලික හැටියට මේ දිවෙන් වහන්සේ දුන්නු දායදයක් හැටියට දිවෙන්ගේ ආශිර්වාදයක් තුළින් ලැබුණු කටහඬ අපි ආදරෙන් ගෞරවයෙන් රැක ගන්නට අවශ්‍යයි. ඉතින් ඒකත් එක්ක මම ගොඩක් පුහුණු වීම කරනවා තාමත්. උදේ මේ උදේම හැකි දවස්වල මට ඇත්තටම ඒක පුහුණු වීම කරන එක අභ්‍යාසය අවශ්‍යයි. ඇත්තටම අපි මේ ශාස්ත්‍රයේ අපි කටයුතු කරගෙන යන්නට ඉතින් ගොඩක් ඒ පුහුණුව සහ මේ මගේ දේවල් වලට මගේ වැඩ මේ ඉදිරි දේවල් කරගෙන යන්න නිර්මාණලුත් නිර්මාණ කරන්න. ඉතින් ඇත්තට මේ අපේ හඬ පවත්වාගෙන යන්නට අවශ්‍යයි. ඉතින් හොඳින් ඒක නිසා මම ඊටා ගෞරවයෙන් මේ කැපවීමෙන් පුරුතියේ වැඩ කටයුතු කරනවා. හරි, තුන්වෙනි ප්‍රශ්නය අයියා, මේ සමාජය වර්තමානයේ මේ තියෙන සමාජය පිළිබඳ මේ සමාජ රටාව ගැන මේ සමාජ සිද්ධ වෙන දේවල් පිළිබඳව අයියා කොහොමද දකින්නේ? ඒ කියන්නේ මොන අපි පොදුවේ සමාජය ගැන, මේ කියන්නේ දැන් අවියන ශාස්ත්‍රය තුළ නෙමෙයි පොදු සමාජයක් තුළ මේ සමාජය ගත්තාම අයියට කොහොමද, ඒ කියන්නේ මොන විදිහ මතයක්ද අයියට තියෙන්නේ, මොන විදිහ හැඟීමක්ද අයියට තියෙන්නේ? සමාජය මෙහෙමයි, එක එක ගොඩක් අද වෙනකොට සංකීර්ණ සමාජයක් යන මිනිස්සු ගොඩක් කාර්ය බහුල වෙලා තියෙනවා. ඉතින් ඒ තුළ වැඩ කරගැනීමේදී මේ ගොඩක් කාලයක් එක්ක ගොඩක් දෙනෙක් මේ
ලොකු සටනක් වෙනවා. ඉතින් අර මේ සමාජය එක පැත්තකින් අර මේ රසවත්දී හොඳ දේවල් නැත්තම් එක පැත්තකින් දැන් කලාව නැත්තම් උනර්තනය හෝ ඒවා වෙනත් පැතිකඩවල් වලට යන්නට උගත් දෙන්නට කාලය නැහැ. ඉතින් නමුත් සමාජය දියුණු සමාජයක් එක පැත්තකින් දියුණු වෙමින් තියෙනවා, අනිත් පැත්තකින් එක පැත්තකින් අගාධයට යන්න එහෙම පැත්තකුත් තියෙනවා. ඇතර මේ තාක්ෂණය දියුණුව ඒ දේවල් එක හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ පොදුවේ සමාජ ගැන ඒ වගේ අදහසක් කියන්න වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ අයියා, දවස ආරම්භ කරන්නේ කොහමද? මේක අයියා වගේ කෙනෙක් එහම එක එක දවසට එක එක විදියට හැබැයි අපි හිතමු සාමාන්‍යයෙන් ඉස්සරින්දා ෂෝ එකක් තිබිලා නැතුව හොඳට නිදාගෙන ඉඳලා සාමාන්‍යයෙන් පහුවෙන්දා ටිකක් විවේක නම් උදේ නැගිටලා කොහොමද දවස ආරම්භ කරන්නේ? ගොඩක් කලකට මට එහෙම කලින් දවසේ ෂෝ එකක් තිබුණේ නැත්නම් අතර මම උදේම නැගිටලා මේ වොෂයක් දාගෙන අතරම තේකක් බීලා පුහුණුවීම් තමයි කරන්නේ. පැයක එකහමාරක් පුහුණුවීම් කරනවා. ඉතින් ඊට පස්සේ තමයි ඉදිරි කටයුතු වලට ඊළඟ වැඩ ටික එහෙම තමයි පටන් ගන්න. හරි. සතියන්තේ විවේකයක් තිබෙනවා නම් සාමාන්‍ය සතියන්තේ ගෙවෙන්නේ කොහොමද අයියගේ? සතියන්තය සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සතියන්තේ විවේකය අඩු වෙනවා අපිට. සතියන්තේ තමයි විවේකෙ නැති වෙන්නේ. ඔව් සතියන්තේ තමයි අපිට වැඩක් වැඩ ඇත්තටම සාමාන්‍ය විවේකයක් හම්බුණත් විවේකයක් ලැබුණොත් ඉතින් ඇත්තටම මෙහෙමයි ගෙදර මම ගොඩක් වෙලාට මේ අපි දැන් විනෝද ගමන් ආහාරමේ යන අවස්ථාවක් තියෙනවා. එහෙම ඒ වගේ විවේකයක් හම්බුණොත් ඉතින් ඒක එතන සැලසුම් කරලා හරි අඩුවෙන් එහෙම වෙලාවක් එන්නේ. ඔව් එහෙම ඔව් එහෙම හරි. උසස් පෙළ ප්‍රතිඵල කොහොමද? උසස් පෙළ ඇත්තටම මම මේ විද්‍යා විෂයන් තමයි හදාරුවේ. ඒ වෙලාවේ C2 S1 මර තිබුණේ මම එකපාරයි කරේ. ආයුසාගරේ නෑ, ඊට පස්සේ මියුසික් කරා. හරි. බිරිඳ මුණ ගැසුනේ කොහමද? බිරිඳ මුණ ගැහුනේ මේ ඇත්තටම වෙඩින් එකක් තමයි අය මුලින්ම මම ගැහුනේ. ඒ කියන්නේ අයත් වෙඩින් එකකට සහභාගී වෙන්න ගියද නැත්නම් සින්දු කියන්නේ කියලාද කොහොමද? ඔව් මම මේ සින්දු කියන්න ගියේ, ගීත ගැන කරන්න ගියේ. ඉතින් එදා එහෙම අවස්ථාවක තමයි හමු වුනේ. ඊට පස්සේ ඉතින් ඒක කාලයක් අපි යාළු වගේ කතා බහ කරලා මේ ඊට පස්සේ ඒක ආදරයකට පෙරළුණා. වෙඩින් එකෙන් තවත් වෙඩින් එකක් නේද? උපන් දින සමරන්නේ කොහොමද කියලා අපිට කියන්න සාමාන්‍යයෙන් උපන්දිනය චාම්ම සරලව තමයි. මම ඇත්තරම හැම මේ බර්ත්ඩේයක්ම සමහර මේ සැමරුවේ මේ වෙනකන්. ඉතින් විවාහ වුණාට පස්සේ ඇත්තරම බිරිඳ ගොඩක් ඒ දේවල් ගැන හිතනවා. හැබැයි මම උපන්දිනය ගැන හිතන්නේ උපන්දිනය තවත් එක් දවසක් විතරයි අපේ ජීවිතේ. ඒ අපිට හොඳ දේවල් කරන්නට ඒ දවසෙත් හොඳ දේවල් විශේෂයෙන් කරනවා නම් හොඳයි. ඉතින් ඇත්තරම හැම දවසම හොඳ දේවල් කරන්න හොඳ දවස් හොඳ වෙලාවල්. ඉතින් හැමයි මම හිතන්නේ. ඉතින් විශේෂයෙන් උපන්දිනය දවසේදී මේ යමක් කළොත් ඉතින් ඔය ඇත්තටම මේ දයාව ක්‍රියාවක් යහපත් දෙයක් අසරණුන් වෙනුවෙන් එහෙම යමක් කරන්න අවස්ථාවක් හදාගන්න තමයි. උපන්දින තවත් වටිනා සහ මෙම් අර්ථවත් විදිහට සමරන්න උත්සාහ කරනවා කියන කාරණේ. අන්තිම ප්‍රශ්නේ, ජීවිතය කියන දේ මේ ලැබිලා තියෙන ජීවිතය කියන දේ අයියා දකින්නේ කොහොමද? ජීවිතය හරිම සුන්දරයි. ඒක මම හිතන්නේ ජීවිතේට පුදුම ගෞරවයක් පුදුම වටිනාකමක් දෙන්න ඕන අපි. ඒක තමයි හරිම ඉතා සුන්දර තැනක් මේ ජීවිතේ අපි ගත කරන්න. ඉතින් එතනදී අපි මේ අපිට පොඩි කාලයක් තියෙන්නේ. ඒ කාලෙදී උපරිම ප්‍රයෝජනයක් අපි ජීවිතෙන් ගන්නට ඕන. ඒ ගන්න කියන්නේ අපි මේ මුදල් ගොඩ ගන්න එකවත් අපි යාන වාහන නැත්නම් අපි මේ පැත්තෙන් මේ ඉහළට යන එක නෙමෙයි. එතරම් අපිට ජීවිත කාලෙ මේ කෙටි කාලය තුල ගොඩාක් ඵල ප්‍රයෝජන ගන්නට තියෙනවා. අපි අතර හොඳ දේවල් කියන්නේ හොඳ දේවල් සමාජය තුල පතුරවලා මම හිතන්නේ අපිට හොඳ දේවල් සමාජයට දීලා යහපත් දේ කරලා අපිට ගොඩක් දේවල් ජීවිතයෙන් මේ ජීවිතෙන් අයින් වෙන්න කලින් ගොඩක් දේවල් කරන්න තියෙනවා මේ කෙටි කාලය තුල. එතරම් මේ වටිනාකම
අපි හැම කෙනෙක්ම මේ ජීවිතයට දිනට අවශ්‍යයි කියලා මම හිතනවා. ඔව්. ජීවිතය ගැන, ආදරය ගැන, එමේද විරහව මේ හැම දෙයක් ගැන බොහොම හදවතට දැනෙන විදිහට අපිට කතා කරපු කෙනෙක් තමයි ගීතයෙන් අපිට කතා කරපු කෙනෙක් තමයි චන්දන නාචි කියලා කියන්නේ. ඉතින් ඔබට අද කතා කරන්න පුළුවන් ඔහුට 0115 209 209 0112 346 අය අපි තව ගීතයකට ගිහිල්ලා මෙතන ප්‍රශ්න වලට යන්න. මොකද අපි කියන්නේ? ප්‍රේමය. අතරම මම අලුත් ගීතයක් අම්මා ගැන ගීතයක් කරා මෑතකදී. අපි හරි ඒ ගීතය ඊළඟ ප්‍රේමය කියමු. දැන් අපි එන ප්‍රේමය කියමු. හරි අපිට වෙලාව බල නිදහසේම ගීතය කියන්න පටන් ගන්න පුළුවන් අය අපි මේ ගීතය ගැන පොඩ්ඩක් මතක් කරමු. දැන් මේ ගීතයේ ජනප්‍රියත්වය කවදාවත් අඩු වෙලා නැහැ. එදා වගේම අදත් තියෙන ඉතින් මෙවැනි නිර්මාණ ඒ වගේ නිර්මාණ අයලා ගොඩාක් තියෙනවා. මම හිතන්නේ ඒකට හොඳ පසුබිමක් අයලා තිබුණේ නිර්මාණ බිහි වෙන්න. ඔව් ඒ ප්‍රේමය ලෝ හැමතැනම තිබෙන මම හිතන්නේ එතන මම මට ලැබුණු දා වටනා ගීතයක්. ගීතේ ලිව යමුනා මල්ලි පෙරේරා මහත්මිය සංගීතවත් කළේ රෝහණ වීරසිංහ මහත්මයා. ඉතින් මේ ගීතය ප්‍රේමය පිළිබඳව ඇත්තරම ලියවුණු මං අසා නැහැ මෙහි කියන්නේ මේ අරුත තවත් ගීතයක තියෙනවා. ඉතින් ඇත්තරම අලුත් අර්ථකථනයක් ප්‍රේමය පිළිබඳව ප්‍රේමය ගැන ලියවුණු ඒ වගේම සංගීතයත් ඒ වගේම නිර්මාණශීලී පොඩි අවස්ථාවක් දෙන්නයි අපි වෙලා බලලාවිලා ගීතය කියනවා. ඉතිරි සල්ලි ඉතිරි කරමු. සම්පත්මයි බැංක්. දුර බලන ඔබට ඔබ ළඟින්ම. හරි. ගීතයේ අවස්ථාව ගන්න කලින් පොඩිමණිකේ මහත්මිය අපිත් එක්ක දුරකථනයෙන් ඉන්නවා. අපි අවස්ථාව ඔයාට දී කාණ්ඩ ටික. වෘත්තීය ජීවිතයේ චන්දන ලියනාරච්චි කවුරු කියලා හඳුනනටද අයියා කැමති? ගායන ශිල්පියෙක් හැටියට කැමති. ඔව්. හා. ප්‍රථම වෘත්තිය මොකද්ද? ප්‍රථම වෘත්තිය එහෙම ඇත්තටම ජාතික තරුණ සේවා සභාවේ මේ ඉගෙන ගත්තට පස්සේ ටික කාලයක් බාහිර සංගීත උපදේශකවරයෙක් වශයෙන් වැඩ කළා. ඉතින් ඇත්තටම ඒක අවුරුදු 3ක් විතර වගේ කාලයක්. ඊට පස්සේ මේ ගායන වෘත්තිය තමයි වෘත්තිය බරපත්ව වුණේ. එතනක තමයි ප්‍රථම වෘත්තිය වෙන්නේ. හරි. මේ වෘත්තිය හැරෙන්න මේ ගායන ශාස්ත්‍රයේ දැන් අයියා ඉන්නේ. එතන මේ ගායන ශිල්පියෙක් කියන මේ වෘත්තිය හැරෙන්න වෙනත් වෘත්තියකට අයියට හැකියාවක් තියෙනවද? වෙනත් වෘත්තියකට හැකියාවක් හිතලා නැද්ද එහෙම? නෑ එහෙම ඇත්තටම නෑ. අර පොඩි කාලේ ඉඳන්ම ගොඩක් හැකියාව සල්ම තිබුණේ සංගීතයට. ඔව්. ඇත්තටම සයන්ස් කරන ඔව් සයන්ස් කර මෙහෙමයි. ඇත්තටම ඇග්‍රි සයන්ස් මම කරේ. ඒකෝර අර කෘෂි විද්‍යාවට හරිය ඇල්මක් තිබුණා ඒක. ඒත් අර සංගීතේ තරම් ඇලුම් කරේ නැහැ. නමුත් අර වෙනත් වෘත්තියක් ගැන මට හිතුනේ නැහැ. නෑ මේකම තමයි. හරි. හරි සද්ද වෙනත් වෘත්තියක් අයින තෝරගන්න හම්බෙනවා කියලා හිතමුකෝ. හම්බෙන් හරි. එහෙම එහෙම කොට හිතේ කොනක හරි මොකක් හරි වෘත්තියක් සම්බන්ධයෙන් කැමැත්තක් තියෙනවද? මෙන්න මේ වෘත්තිය මට මිට අමතරව මට ලැබුණා නම් හොඳයි කියලා. මම ගුරු වෘත්තියට තමයි ප්‍රේ කරේ. ඒ කියන්නේ සංගීත ගුරුවරයෙක් වීමේ බලාපොරොත්තු තමයි මුලින්ම තිබුණේ. මේ සංගීතය හදාරන්න මම ජාතික තරුණ සභාවට ඇතුළත් වුණත් ඇත්තටම මේ ඒ බලාපොරොත්තුව තියාගෙන ගායන ශිල්පියෙක් වෙනවා කියන බලාපොරොත්තු වඩා මියුසික් ඉගෙනගෙන මේ සංගීත ගුරු වෘත්තිය පැත්තට යොමු වෙනවා කියන බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. දුරකථන අමතුමක් තියෙනවා අපිට. ආයිබෝන් වින්සන් මහත්මයා. ආයිබෝන්. ඔව්. හලෝ. අපිට ඇහෙනවා ඔබතුමාව. චන්දනලිය මහත්තයා මම ගුවා කල්දරේ ගායකයෙක්. මම සුබපතම එතුමාට. මෙතෙන් අදලවට මම ගලගන්න මම ගුවා කාලෙකින් බැච්චෙච්චා. සුබපතම මම කියන්නේ මම ඉල්ලන ඔයාගේ කරා සමාවර්ණ රත්තරන් මේ වරද මහතුනේ ගීත. අපි හරි අපි ඔබතුමා පොඩි කොටසක් ගායනා කරමුද පසුවයි? ලැබුණේ මුලින්ම සම්දර්ශනය මට හරියටම මතක නැහැ. නමුත් 1500ක් තමයි 94 වසරේ වගේ. ඒ ගන්න තමයි ලැබුණේ. හරි. වෘත්තීය ජීවිතය තුළ වඩාත්ම සමීප කෙනා කවුද අයියට?
වෘත්ති ජීවිතයේ සමීප සමීප සමීපම ඇසුරු කරන සමීපම ඇසුරු කරන කලාකරු ගාන ශිල්පීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරත් වඩාත්ම සමීප කෙනෙක් නැද්ද එහෙම ළඟින්ම ඇසුරු කරන? ඔබට ගොඩක් මගේ හිත මිතුරි තමයි ඉන්ද්‍රජිත් දොළමුල්ල, ඒ වගේම අතුල ශ්‍රී ගමගේ අසංග ප්‍රියමන්ත මේ ගොල්ලොත් එක බලා සමෝම එක වගේ. කවුද ඉන්නේ දුරකතනේ? අයිබෝන්. අයිබෝන්. ඔව්. කියන්න ඔබතුමාගේ නම? මම පළවෙනි කතාවේ සමන් කියලා. ඔව් සමන් මහත්මයා. මං ජන්දලියක් මහත්මයා ඇත්තම මම හොඳට දන්න කෙනෙක්. සමන් මහත්මයා. ඔව් සමන්. පළවෙනි. ඔව්. ඇත්තම ජන්දල මහත්මයාගෙන් කියන්න ඕනේ ඇත්තම හොඳ නිහතමානී තියෙනවා. මගේ ආදරේ තරම් කියන ගීතේ ඒකවා ඉල්ලා තින්නා ඔබගේ අවසවතේ ඔබගේ අනාගතේ ගාන දෙස්සෙන් තවත් ඉහළට යන්න සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආව සමානනේ බොහොම ස්තුතියි කතා කළාට. මගේ ඇත්තටම හු හිතවතේ හිතවතේ හිතවතා කිල්ලි මිෂ්ඨ කරන්න කීයටද? ඒකත් පසුවටද? දැන් මොන පුළුවන්? ආ එහෙනම් අම්මට පස්සක් කියමු. අපිට මේ මේ අවස්ථාව කියන්නේ පසුවට අපි ගන්න පුළුවන්ද? පොඩි කොටසක්. පොඩි කොටසක් ගමු. මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් දන්නවනම් ඒ කඳුළු ඇස් දෙකේ ඔය තරම් මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් මේ යලි අරන් නොහඳන්න මා ස්තුතියි. යාළුවා කිල්ලිම කරා තව අපිට කිල්ලිමක් තියෙනවා ඒක පසුවට කරමු. තයා තරහයි. හරි. මේ වෘත්තියේ වඩාත්ම ගරු කරන පුද්ගලයා කවුද අයියා? මේ වෘත්තියේ අතම ප්‍රවීණයෝ හැම දිනකම මම ගරු කරනවා. විශේෂයෙන්ම සංගීත ශිල්පියේ ගත්තුටින් සංගීත විදී රෝහණ වීරසිංහ මහත්මයා, ඒ වගේම මගේ සංගීත ගුරුතුමා නිහල් ගම්මේවස්ස. එතුමාලට මම ඉතාම ලොකු ගෞරවයක් තියෙනවා මගේ. මේ වෘත්තිය ගැන අයියා මේ වෘත්තියට පිවිසීම ගැන හිතේ තිබ කැමැත්තත් එක්ක මේ ගායන ශිස්ත්‍රයට එන්න ලැබිලා මෙහෙම ජනප්‍රියත්වයක් ලැබුවා, රසික ආදරයක් ලැබෙනවා. තෘප්තිමත්ද ඔබ මේ වෘත්තිය ගැන? ඇත්තටම තෘප්තිමත්. 100%ක්ම තෘප්තිමත්. මම හිතන්නේ මගේ වාසනාවකට තමයි මේ අර කලින් සඳහන් කළා වගේ කටහඬක් දෙවියන් තුලින් කටහඬක් ලැබිලා මේ ශේත්‍රයට ජනප්‍රිය වීම, මේ ශේත්‍රයට පිවිසෙන ලැබීම මම හිතන්නේ ඇත්තටම ආසනාවර වෙච්ච දෙයක් කියලා මම සලකන්නේ. මාල මහත්මියට මොකක්ද අහන්න තියෙන ප්‍රශ්නේ? අයිබෝන්. අයිබෝන් චන්ද්‍රියන ආරච්චි අයියට මම හරි ආදරෙයි. එයාගේ පිළිවෙලට ගොඩාක් ආදරෙයි මම. ඉතින් මට දැනගන්න ඕනේ සිතින් අදින සින්දුවට මම ගොඩාක් ආදරෙයි. මම එක ෆෝන් එකක් දාගෙන තියෙනවා. ඔව්. ඉතින් එයාගේ මේ පළවෙනි ආදරේ දැඳලා ඉන්නේ. ඉතින් ඒකද තමයි මම ගන්න ඕනේ දඩෝ සිදුවේ කියලාද පොළොන් නගේ දෙයාගේ උපංගම. තා ගොඩාක් දේවල් මට දැනගන්න ඕනේ මේ වෙලාව මදි. හරි හරි ගොඩක් ස්තුතියි ඔබතුමියට. මේ ප්‍රශ්න මාලාවට වැඩිය දරුණු ප්‍රශ්න මාලාවක් තියෙනවා. හරි මේ අපිට දැන් අද දවසේ ගීත ඉල්ලීම් තමයි වැඩියෙන්ම එන්නේ. හින්ද ප්‍රශ්නකට වඩා මේ ඉල්ලීම් ටික ඉෂ්ට කරන්න වෙනවා. සරින් සරේ අපි කරමුනේ අය පුළුවන් විදියට. හරි. වෘත්ති මට්ටමින් තියෙන අවසාන අරමුණ.
අපේ මරුණාගේ මම ගාන ශිල්පියෙක් හැටියට තව මගේ රසික රසිකාවන් වෙනුවෙන් හොඳ හරවත් සහ සංගීත පැත්තෙන් ගොඩක් රසවත් ගීත මේ එකතුවක් කිරීම සහ තව ගීත මගේ රසික රසිකාවන් වෙනුවෙන් මේ අහන්නට දීම තමයි අතර මගේ මේ බලාපොරොත්තුව මේ ගාන ශිල්පියෙක් හැටියට කලාකරුවෙක් හැටියට ඒ කියන්නේ ජීවිතේ තවත් දෙයක් තියෙනවා. ඇත්තටම තව මගේ ගීත ජනප්‍රිය වුණු සහ මේ තව අලුත් ගීතත් එකතු කරගෙන කොන්සර්ට් එකක් කිරීමේ බලාපොරොත්තු වෙනුත් තියෙනවා. ඒක අර ඒ දේවල් තුළ තමයි ඇත්තටම නිර්මාණ ජීවිතේ ඉදිරිය යහපත් ඉදිරියක් දැකීම තමයි හොඳ දේවල් කරමින් යහපත් ඉදිරියක් දැකීම තමයි අවසාන බලාපොරොත්තු. ඔව්. ඒ බලාපොරොත්තුවත් එක්ක දැන් ගොඩක් ලොකු ගීත ප්‍රමාණයක් තියෙනවා අයියට. මේ ගීත වලින් බොහොමයක් කියන්නේ සාමාන්‍ය ගායන ශිල්පියෙකුට ශිල්පියෙක්ට ලැබෙන ලොකු වටිනාකම ලොකු වාසනාවක් අයියට ලැබෙනවා. ගොඩක් ගීත ප්‍රේක්ෂකයා අතරට යනවා. ගොඩක් ගීත වලට රසිකයන් ආදරය කරනවා. ඒක විශේෂත්වයක්. දර්ශනත් එක්ක අපි කතා කරමු. දර්ශන ඔව් සම්දන් දෙනවා අත්තා. ඔව්. අත්තා මේ මර ඉක්වාගේ අපිට පැහැදිලි නෑ ඔබතුමාව. අපිට පැහැදිලි නෑ ඔබතුමා. අපිට කතා කරන්න පුළුවන් ආයුත්සාහ කරන්න 0115 209 209 012 342 446 අලුත්ම ගීතය කියන්න යන්නේ. අම්මා අම්මා ගැන කියමු. මේ ගීතය තාම කියන්නේ අපිට රිලීස් කළා නෑ නේද? නෑ රිලීස් කළා නෑ අරුණගේ. මේක ටික කාලයක් යනවා ගීතය පටිගත කිරීම කරලා. රෝහණ වීරසිංහ මහත්මයා තමයි සංගීතත් කළේ. ගීතේ ලිව්වේ නවක ගීපද රචකයෙක් සුගත් සෝමවීර කියලා. ඉතින් අම්මා ගැන මම සෑහෙන කාලයක් ඉඳලා පළවෙනි වතාවට හතර අම්මා ගැන ගීතයක් කරන්නේ. ඉතින් සෑහෙන කාලයක ඉඳන් මම මේ පදවැල් හොඳ පදවැලක් හොයමින් හිටියා. මේ අම්මා ගැන ඉතින් අතරම මට ඒක ගොඩක් මම අම්මට ගොඩක් ආදරය කරන කෙනෙක් හැටියට අම්මාගේ මේ ගුණ ගීතයකට ගුණ කරන්න බැහැ. නමුත් මේ පුළුවන් උපරිමයෙන් ගුණ කරලා තියෙන ගීතයක් වාගේ කියන අපි බලමු. සෑහෙන දුර සාර්ථක ගීතයක් මට ලැබුණා. ශාලික ලෑස්ති අපි කියමු. ඇවිලෙනානෙත් පහන් ඉලියෙන් නිවාලතැවුල් කන්දරා අද සෙනෙවිල කඳුළු පෙන් නිස මල් පැකුළු පෙති සුවඳ දෙල අම්මා සුවඳ කළ අම්මා බිඳු නොවෙනතත් පව පිරිමැද ගයාලන විලි ගීත සුපසන් මගේ මුවඟට මියුරු හඬ දුන් සරසවිය අම්මා පින්සාර සරසවිය අම්මා අවමදවත් නොවන බියපත් කිරිසුවද පිරි නුඹේ ළමදී දරාගෙන දුක් මහා කළුවර සඳ මඩල අම්මා හිනා
වෙන සඳ මට අම්මා එල් පවනවි ගිම් ආනයට මල් සුවඳදී ඔස්සානයි හැමදාම මේ සසර පුරුසේ සෙවනෙල්ල අම්මා ඇරනු යන සෙවනෙල්ල අම්මා ඇවිලෙනානෙත් පහන් ඉලියෙන් නිවාලතැමුල් කන්දරා අද සෙනේවිල කඳුළු පෙනුනිස මල් කෙකුළු පෙති සුවඳ පෙළ අම්මා සුවඳ පෙළ අම්මා ස්තුතියි අයියා කවදාවත් වියපත් නොවන අම්මගේ ආදරය ගැන මම හිතන ඉදිරියේදී අයියා මේක අපිට විෂුවල් එකකුත් එක්කම බලන්න පුළුවන් නේද හරි ඒකත් අපි සියතිනුත් ඉස්සලාම ඔන්න පෙන්නනවා එහෙනම් ඒකත් අපිට ලැබුණ ගම අපි මතක් කරනවා ඔන්න කතා කරන්න පුළුවන් අපිට අද අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නගොල්ලෝ ගොඩක් ආදරය කරන කෙනෙක් චන්දන නිරාජි මහත්මයා චන්දන අයියත් එක්ක තව ටික වෙලාවක් අපි ඉන්නවා එක වෙනකන් 0115 299 0112 0112 446 කතා කරන්න පුළුවන් අයියේ දැන් බ්‍රේක් එකක් එහෙම අරගෙන ඉන්න හින්දා ආයි ගීතයක් කියලා මම ප්‍රශ්න වලට ගියොත් හොඳයි නේද? ඔව්. හරි. එහෙනම් අපි ගීතයක් කියමු. ශාලික ලෑස්ති නේද අපි? හරි. පසු යන්න නොදී ඇස් දෙකින් අදිනවා වනගේ අහිංසකී යන්නම ඕනේ වේලම් මගින් මිදී ඉටි පණිවිඩ ඇයි එවුවේ අලුත් විදී ඉටි පණිවිඩ ඇයි එවුවේ අලුත් විදී අමෝනගෙන එකනුවලේ ගිනා දුරක් ඇතියයි දුක් වෙන්නේ දුරත් දුක් අමෝනගෙන එකනුවලේ ගිනා දුරක් ඇතියයි දුක් වෙන්නේ හිමින් තිබ හිත මොකටද අවුලන්නේ හිත මමත් මට නුඹ විතරයි වාගේ සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකින් අදිනවා වාගේ අහිංසකී යන්නම ඕනේ වෙනම් මගින් මිදී
හිටි පණිවිඩ ඇයි එව්වේ අලුත් බෙවේ හිටි පණිවිඩ ඇයි එව්වේ අලුත් බෙවේ ගන්න හිත කිරිල්ලියක් අලුත්ෙන් හොයා ගන්න තුරු ඉන්නවාද රහසින් අදා ගන්න හිත කිරිල්ලියක් අලුත්ෙන් හොයා ගන්න තුරු ඉන්නවාද රහසින් අරු සිදුරත් නෑ අහසට සඳ ඇවිදින් මගේ හිත ආයේ කොතැනද අලුත් ඉඩම් සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකින් අදිනවා වනගේ අහිංසකී යන්නම ඕනේ වෙනම් මගින් මිදෙලි හිටි පණිවිඩ ඇයි හෙව්වේ අලුත් බෙවේ හිටි පණිවිඩ ඇයි හෙව්වේ අලුත් බෙවේ හිටි පණිවිඩ ඇයි හෙව්වේ අලුත් බෙවි ස්තුතියි අයියා අද නම් ඉල්ලීමට වැඩිපුර කරන්න වෙලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙනාට වඩා මැදිරි ඇතුළේ ඉල්ලීම් වෙනවා දුරකථන ඇමතුම් වලින් ඉල්ලීම් වෙනවා එහෙනම් අපිට කතා කරන්න ඉක්මනින් 0115209209 0112342446 ප්‍රශ්න කාණ්ඩයකට යන්න අංකයක් දෙන්න මට අංක පහ මොකද්ද තමයි ප්‍රශ්න කාණ්ඩය අයියාගේ ජීවිතයේ තේමා පාඩේ මොකද්ද සරල බව සරල චාම් ගතිය සහ අවංක අවංක ජීවිතය ඒ තේමා පාඩේ හරියට හරි මොකද ඒක අපි දකිනවා එහෙනම් අයියා ඇතුළ ජීවත් වෙනා කියලා පැහැදිලි වඩාත් ප්‍රිය කරන ආහාරය මොකද්ද මම ගොඩක් කෑම ජාති කීපයක් තියෙනවා ඉතින් මෂ්රූම් වලක මම ආසයි මට ගොඩක් ආසයි කවුද කතා කරන්න ඇවිල්ලා ඉන්නේ අයබෝන් චමිලා ඔව් කුරුණෑගලින් ප්‍රකට ප්‍රමිලා සමා වෙන්න නම් පොඩ්ඩක් අර දුනා කුරුණෑගලයි ඔව් කුලිය අපිට පැත්ත ළඟයි නේද ඔව් ප්‍රමිලා කතා කරන්න අපි චන්දනම අත්තේ කතා කරන්න ඔව් ප්‍රමිලා ඔබතුමායි සින්දු අපි හරි ආසාවෙන් පැරණි සින්දු හරි ලස්සනයි ඉතින් චිත්‍රපටි මම ගොඩක් මේ කියන්නේ පාසල් අවදියේදී ගොඩක් ඇලුම් කරා මේ මුවන් පැලැස්ස ඔව් ඒ කියන්නේ ඇත්තටම ගුවන් විදුලියේ කතාව ඇහුවා ඒ කාලෙදී ගොඩක් ඇලුම් කරපු ගීපතරයක් මම ඒ චිත්‍රපටයේ බැලුවා ඒක තමයි මතක් වෙන්නේ හරි චන්දනායක නමේ අපි නොදන්න කොටසක් තියනවාද ඒ මොකද්ද ඔව් මගේ සම්පූර්ණ නම ෆ්‍රැන්සිස් චන්දන ලියනාරච්චි ෆ්‍රැන්සිස් කියලා. ෆ්‍රැන්සිස් කියලා නෑ. ෆ්‍රැන්සිස් චන්දන ලියනාරච්චි. සමනින් අර මේ කතෝලිකයෙක් වෙච්ච හින්දානේ ඒ වගේ නමක් දාන හින්දා තමයි හිතන මේක ඇවිල්ලා ඇත්තේ නේ. අවසාන වරට කියවපු පොත මොකද්ද? අතරම
අරුණගේ පොත් නම් මම මෙහෙමයි ටිකක් කියවෙනවා අඩුයි. නමුත් මම මෑත කාලේ මට හොඳ වඩාත් මම ඇලුම් කරන චරිතයක් පොතක් හම්බුණා. එතුමිය ඇත්තරම ශුද්ධවන්තයක් දැන්. තෙරෙසා මවතුමියගේ ජීවිත කතාව පිළිබඳ පොතක් හම්බුණා. ඒක මම ඇත්තරම කාලය වෙලා ගොඩක් අඩුයි. පොත් මම පොත් කියවන්න ආසයි. නමුත් මේ තියෙන ඉලකඩත් එක්ක පොත් කියවන්න වෙලාව හම්බෙන්නේ නැහැ. දයාවේ සුර දූතිකාව තෙරෙසා මවතුමිය කියලා පොතක් මම බැලුවා. ඇත්තරම ඒක හරිම අරුත්බර ජීවිතයක්. මම හිතන්නේ ජීවිතේ එකතු කරගන්න බොහෝ දේවල් එක අකුරක් නැහැ අයින් කරන්න. හරි, මම දන්නේ ඔබ කතෝලිකයකින්ද මේ ගැන දන්නවද, එහෙම නැත්නම් පිළිපදිනවද මොකද්ද කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, ලග්නේ මොකද්ද? මට ලග්න නැහැ. හිතුවා මම දැනගත්තේ උත්තරේ. හරි, වඩාත් ප්‍රිය කරන ඇඳුම මොකද්ද? මම ගොඩක් කැමති මේ කලිසමට වඩා සරමට කැමති. සරම ෂර්ට් එක, සරම ටී-ෂර්ට් එක තමයි කැමතිම. ඔව්. දේශපාලන පක්ෂය මොකද්ද? දේශපාලන පක්ෂයක් මට නැහැ. මම ඇත්තටම පාටක් එහෙම වෙන් කරගෙන එහෙම ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. හොඳ දේ සහ පොඩි වෙලාවක් දෙන්නයි අපි වෙලා බලන්න එක්මිට. ඉතිරි සල්ලි ඉතිරි කරමු. සම්පත් මයි බැංක්. දුර බලන ඔබට ඔබ ළඟින්ම. ඔව් අයියා, අපි ඇවිල්ලා ඉන්නේ. කියමු. මොනාද මේ? එහෙම පක්ෂයක් පාටක් නැහැ. එහෙම පක්ෂයක් පාටක් මට නැහැ. ඒ වෙලාවේ පවතින සහ හොඳ දේ තමයි හොඳ දේත් එක්ක තීරණය වෙන්නේ. හරි. මේ දවස්වල අයියා වැඩිම ප්‍රමුඛතාවයක් දීලා කරගෙන යන වැඩේ මොකක්ද? වෘත්තීය ජීවිතය හරි නැත්නම් පෞද්ගලික ජීවිතය හරි වඩාත්ම ඉස්රාහණිම කරගෙන යන්නේ කියන වැඩිපුරම බරක් දීලා කරගෙන යන්නේ මොකක්ද? එතනම කලා කටයුතු පැත්තෙන් තමයි ගොඩක්ම හැමදාමත් වැඩි බරක් දෙන්නේ. වැඩි බරක් දෙන්නේ පැත්තට. ඊට අමතරව ගෙදර කටයුතු, බිරිඳ බබාගේ කටයුතු වලටත් ලොකු මේ දායකත්වයක් දෙනවා. එතනම ඉතින් කොහොමත් මේ නිර්මාණ අලුත් දේවල් එක්ක ඇත්තම ටිකක් වැඩිම යෙදෙනවා මේ කාලේ. අලුත් නිර්මාණ ගොඩක් කෙරෙනවා. හැබැයි ඒවටත් වඩා තාමත් අයියෝ දැක්කවර මුල්කාර නිර්මාණ තමයි ගොඩක් දෙනෙක් ඉල්ලන්නේ. ඉතින් ඒ හින්දාම අපි තව ගීතයක් අහනවා. මේ ගීතය මහත ගගන තලේ. කොයි කාලද මේ ගීතය ගායනා වෙන්නේ? මේ ගීතය 2010 වසරේදී වගේ තමයි නිකුත් වුනේ. ලීතමර අමර ගීත එකතුවට තමයි එකතුණු ගීතයක්. බොහොම ජනප්‍රිය වෙච්ච ගීතයක්. අපි අහමු. ගගන තලි සොඳුරු සඳ සම්පත නුඹයි, මහද මිහි තලි ලකල තුරු සම්පත නුඹයි, මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි, මල් සම්පත නුඹයි. මහ
හද ගගන තලේ සොඳුරු සඳ සම්පත නුඹයි මහදමේ තලේ ලකලතුරු සම්පත නුඹයි මහදතුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි මල් සම්පත නුඹයි මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු අඳුළු ඉවසලා බැරිතන සොයමිසෙන නුණු මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු මහද ගගන තලි සොඳුරු සඳ සම්පත නුඹයි මහදමේ තලේ ලකලතුරු සම්පත නුඹයි මහදතුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි මල් සම්පත නුඹයි ස්තුතියි අයියා අද නිකන් මේ මියුසික් ෂෝ එක වගේ සමහරක් ලාට දෙදරුම් කන ඔෆිස් ස්ටුඩියෝ එක අපිට කතා කරන්න පුළුවන් බින්ද 115යි අපි දෙරකටන කම කියන්නේ 209 209 0112 302 446 චන්දන අයියා අපි තව ප්‍රශ්න කාණ්ඩයකට යන් වෙලාවත් යන හින්දා මොකක්ද මට අංකයක් දෙන්න ගහත අංක 7 කවුද මේ ප්‍රශ්න කාණ්ඩේ සාමාන්‍යයෙන් ප්‍රශ්න ටිකක් තියෙනවා අයියා ඒ අතරේ ඔයාගෙනත් ප්‍රශ්න ටිකක් තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති කවුද ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ගන්නාද අතාරිනවද හරියට මට මතක නැහැ හරි අපි ඊළඟ අවස්ථාවට යන් මේ වෙන විට ඔබේ ජීවිතයට සමීපතම පුද්ගලයා කවුද මේ වෙනකොට සමීප ඒ කාලේ ඉඳන් සමීපතම සහ මේ වෙනකොට සමීප දෙන්නෙක් ඉන්නවා يعني දැන් සමීප සහ ඒ කාලේ ඉඳන් සමීප එක්කෙනෙක් තවත් එක්කෙනෙක් දැන් සමීප ඒ කාලේ ඉඳන් සමීපතම අම්මා තාම සමීපයි මට ගොඩක් ඊළඟට මගේ බිරිඳ. ඒ දෙපළ තමයි. හරි. වෘත්ති ජීවිතයේ තුන ඔබේ ගුරුවරයා කවුද? වෘත්ති ජීවිතයේ මගේ ගුරුවරයා මගේ සංගීත ජීවිතයේ මගේ ගුරුවරයා නිහල් ගම්මේවාසය තමයි. බොහෝ දෙනෙක්ගේ ගුරුවරයා නේද ඔබ වගේම. ඔබේ ජීවිතයේ පූර්වාදර්ශී චරිතය කවුද? පූර්වාදර්ශී චරිතය මගේ තාත්තා. අතරම තාත්තා ගැන තාත්තා නැති වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා තාත්තා තරම් මගේ ජීවිතයට සහ ආදර්ශයක් දුන්නු මට ඒ ශක්තියක් දුන්නු තවත් කෙනෙක් ගැන මට හිතන්නට අමාරුයි ඒතරම තාත්තගේ ඒ තාත්තා ගත කරපු ජීවිතයට අපිට ලං වෙනටවත් බෑ ඒ දේවල් ජීවිතේ ඒ පිළිවෙල ඒ කටයුතු අපිට හිතන්න බෑ ඒ දැකපු හොඳ දේවල් එක තමයි ඔව් හරි ඊළඟ ප්‍රශ්නේ ඔබේ දෙමෝපියන් කවුද අපි දන්නේ නැහැ නේද මගේ තාත්තා ජේමිස් සප්පුහාමි ලියන රචනාවේ ජේමිස් සප්පුහාමි අම්මා මේරි මාග්‍රට් ප්‍රියතම නළුවා හෝ නිලිය මනළුවා හා නිලිය කවුද මම ගොඩක් රටේ වෙනත් පුළුවන් ඔව් අපේ රටේ නළු නිලියන්ගේ මම ගොඩක්ම කැමති නළුවෙක් තමයි රවින්ද්‍ර රන්දනීය මහත්මයා නිලිය මාලනී පොන්සේක මහත්මයා හරි දැනට චන්දනාගේ ජීවිතේ ළඟ නැති වුණත් ජීවිතේ ලං කරගන්නව කැමති පුද්ගලයෙක් ඉන්නවා නම් මේ කවුද? මෙයා මගේ ජීවිතේ හුඟක් සමීපතම කෙනෙක් වුණා නම් හොඳයි කියලා හිතෙන කෙනෙක්. දැනට ළඟ නැහැ. නැත්නම් තවදුරටත් ජීවිතේ හිටියා නම් හොඳයි කියලා හිතන කෙනෙක් නැති වෙච්ච කෙනෙක් හරි. ඔව් එතන තාත්තා මගේ අතම ඒක නෑ. ඒක උත්තර දෙන්න එන්න ඕනේ. තාත්තා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. හරි ගායන ශිල්පියෙක් විදිහට ඔබේ ප්‍රියතම ගායකාව සහ ගායිකාව කවුද අපේ රටේ? ගායන ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් දෙනෙක් ඉනවා. ඒ අතර
මම හිතන්නේ ගාන ශිල්පියා ඩබ්ලිව් අමරදේව මහත්මයා, ශිල්පිනිය චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය. කවුද ප්‍රශ්න කාණ්ඩේ අවසාන ප්‍රශ්නය? චන්දන ලියනාරච්චි කියන්නේ කවුද? මං ඔබෙන් ඇහුවොත් ඔබ කවුද කියලා මොකක්ද දෙන උත්තරේ? චන්දන ලියනාරච්චි කියලා කියන්නේ ගායන ශිල්පියෙක් කියන්නේ. එය එතනට යන්නට කලින් ඇත්තටම අර කලින් මා සඳහන් කළා වගේ සරල ගති, සාමාන්‍ය ගති පැවැතුම් ගති පුද්ගලයෙක් හැටියට තමයි සලකන්නේ මා පිළිබඳව. අවංකව ජීවිතයේ පුරාවටම ජීවිතයේ සුන්දරත්වය අත්දකිමින් හොඳ දේ කරන්නට නිතරම වෙහෙසක් ගන්න සහ ඕනාවක් තියෙන කෙනෙක් හැටියට තමයි කියන්න තියෙන්නේ. හරි, අපිත් ඒක දකිනවා. අපි විරාමයක් ගන්න ඕනේ. විරාමයට යන්න කලින් අය අපිට අර ඉල්ලීම අමතකුණොත් පව් අපිට ගොඩක් අය දුරකථන කතා කරන අපි සම්බන්ධ කරගන්නේ නැහැ. වෙලාවත් එක්ක තියෙන ප්‍රශ්න හින්දා ඉඳන් අපි ඉල්ලීමක් කරන සමාවයට අත්‍රණීය ගීතය. ඒ ගීතයේ කොටසක් ගායනා කරලම අපි විරාමයක් උතරන් තමයි ආයෙන්නේ. මගේ අතේ දරා ගන්න බැහැ ගිනිසිලු නගේ සිත් මලේ දේවතාවිය සිටුගේ හඬ වැල පුනේ කවුරුද රතු රෝස මලින් සුවඳගෙන ගියේ. ලැස්තිනි ශාලික චන්දනයි අපි සින්දක් කියමු. ආදරය, ආදරය ගැන ප්‍රශ්නයක් තියෙනවා. වේරෙන්න තිබ්බා චාන්ස් එක අත අරගත්ත මට කරන් දෙන්නේ. හරි, අයි ආදරය කියන්නේ පළවෙනි ප්‍රශ්නේ. ආදරය කියන්නේ විවාහය. ඒ කියන්නේ අයියා දකින විදිහට මේ දේවල්ට උත්තර දෙන්න ඕනේ. ආදරය කියන්නේ කියන්නේ දෙදෙනෙක් අතර ඇති වෙන ආදරය කියන්නේ අවසානයේ විවාහයම විය යුතුයිද? ඔ මෙහෙමයි තේ. ඒක ආදරය කරන කෙනා විවාහයට ගොඩක් වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්, සුසු වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. තමන් එක එක්කෙනා ආදරය කරද්දිනේ ගොඩක් දෙනෙක්ගේ අදහස් ගැලපීම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනදී හඳුනාගෙන ගැලපෙනවා නම් ගොඩාක් ගැලපෙනවා නම් 100%ක් ගැලපෙන පුද්ගලෝ මේ ලෝකේ නැහැ. ඉතින් ඒක මම හිතන්නේ ආදරය කරන අයම විවාහ වෙන්න ඕන කියලා මම හිතන්නේ. හරි, විරහව ඉඳලා තියනවාද? විරහව එහෙම ඉඳලා ඉන්නවා කියලා මට එහෙම නෑ. නෑ, සතුටුයි. ඔබ නිසා විරහ විඳින අයෙක් ඉන්නවද? එහෙම මෙහෙම එහෙම නැහැ. සමහර දැන් ඔය ජනප්‍රියත්වය සාධාරණ කරන සමහර රසිකාව්‍යෝ ඒ වගේ ආදරය පිළිබඳව දැන් ගීත ගොඩාක් අහලා ඊට පස්සේ ගීත අදවතට මුලින්ම ගීත වලට ආදරය කරලා ඊට පස්සේ ගායනා ඊට පස්සේ එහෙම ආදරය ප්‍රාමය කරපු එහෙම අවස්ථාත් තියෙනවා ඒ වගේ දේවල්. විඳින්න කැමති ආදරය, ඔබ ජීවිතේ බලාපොරොත්තු වෙච්ච විඳින්න කැමති ආදරය චන්දනයි අද වෙනකොට ඒ විදිහට විඳිනවද? ඔව්, අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ආදරය කියන දේ නිර්වචනය කරන්න කියලා අයියට කිව්වොත් අයියට අනුව කොහොමද ආදරය කියන දේ නිර්වචනය කරන්නේ? ආදරය බොහොම ජීවිතේට අවශ්‍ය අත්‍යවශ්‍ය දෙයක්. ආදරය තුළ මම හිතන්නේ ජීවිතේ නිර්මාණය වෙන ආදරය බලපානවා. ඉතින් ආදරය මේ ජීවිතයක් මම හිතන්නේ මානසිකව සහ ශාරීරිකව මේ හැම පැත්තකින්ම නිරෝගීභාවයට සහ ඒ සතුට හැම දෙකටම මේ ආදරය අවශ්‍යයි ජීවිතයට. ඒ නිවැරදි ආදරයක්, හරි ආදරයක් කියන එක කෙනෙකුට ගොඩක් මේ අත්‍යවශ්‍ය සහ බලපාන දෙයක්. හිතට තදින්ම දැනුණ ආදරය. හිතට තදින්ම දැනුණ ආදරය තමයි මම විවාහ වෙලා ඉන්නේ ඒ ආදරය ළඟ. ඇගේ මූර්තිය මොකද්ද? ආදරණීය ගෘහණියක්ද? ඇත්තටම ගුරු වෘත්තියේ යෙදුණා ටික කාලයක්. ඊට පස්සේ දැන් ඇත්තටම රැකියාව කරන්නේ බබා ගේ වැඩ කටයුතු නිසා. දැන් ගොඩක් වෙලාවට බොහෝ දෙනා අතරින් ඇයව තෝරගන්න විශේෂ හේතු ටිකක් තියෙන තැන. එතකොට සාමාන්‍යයෙන් අයියා මොකද බිරිඳව තෝරගත්තට පස්සේ ඇයට ආදරය කරන්න හිතෙන්නේ, ඇයව ජීවිත පුරාම සහකාරී දර තියාගෙන තෝරගන්න හිතෙන වඩාත්ම ශාලික පෙවුන ඇතුළට ගොඩ ලොකු සේවයක් අපිට කරා මේ ගීත වලට. ශාලිකටත් අපි ස්තුතිවන්ත වෙනවා. එහෙනම් හෙටත් අපි 11:00 වෙනකම් ඔබ මුණ ගැහෙන්න අපි සමුගන්න හදන්නේ. ප්‍රාර්ථනා කරන හැමෝටම වාසනාවන්ත සුබ දවසක්. ගිහින් එන්න.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.